සුබ දවසක් මම විශේෂඥ වෛද්‍ය දිලුක් සේනාධීර ප්‍රසව හා නාර්වේද විශේෂඥ වෛද්‍ය කායික රෝග ගැන කතා කරනකොට මේකේ කාණ්ඩ දෙක පළවෙනි දේ තමයි ඔසප් චක්‍රය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා සමහර වෙලාවට ඔබ ඔසප් චක්‍රය නිසි ලෙස සිද්ධ වෙන්නේ නැති කාරණාවක් වෙන්න පුළුවන් එනි මේ තත්ත්වවලදී අපි බලන්න ඕනේ ඔබට හෝමෝන අසමානතාවයක් තියෙනවද ඔබ නිතර දකින PCOS හෝමෝන අසමානතාවය පෙළෙන ඩිමෝෂනේ ප්‍රශ්න තියෙන කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ ආර්ථවේ ඉතාමත් වේදනාකාරී නම් ඔබ ඉන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වයෙන් කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබට අධික රුධිර වහනයක් සිද්ධ වෙනවා නම් අපි කියනවා ගර්භාෂයක ගෙදීම නැත්නම් ෆයිබ්‍රොයිඩ්ස් එහෙම නැත්නම් මාස්ටර් ඔන්න වගේ රෝග තත්ත්ව තියෙන කෙනෙක් වෙන්න පුළුවන් මේ වගේ දෙයක් ඔබට දැනෙනවා නම් කලින් වෛද්‍යවරයෙක් දෙත යොමු වෙලා ඔබේ ගර්භාෂයේ ප්‍රශ්න තියෙනවද කියලා සරල ස්කෑන් පරීක්ෂා අපි හඳුනා ගන්න ඉතා වැදගත් අනික් කාණ්ඩය තමයි කායික රෝග ඔබට දීවැඩියාව විරුද්ධිර පීඩනය අපස්මාරය ඇදුම එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වගේ රෝගී තත්ත්වයන් තියෙනවා නම් මේවට ප්‍රතිකාර ලබා ගන්න කලින් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා මේ රෝගී තත්ත්වයන් පාලනය කරන අපි කර ගැනීම අතිශයින් වැදගත්. ඒ වගේම වැදගත් කාරණාවක් තමයි ඔබ මේ සඳහා ලබා ගන්න ඖෂධ. සමහර ඖෂධ වර්ගන ගර්භණී කාලයේදී අපිට ලබා දෙන්න හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට අපි කොලෙස්ටරෝල් වලට ලබා ගන්න ස්ටැටින් පෙත්ත එහෙම නැත්නම් දියබඩියාවට ලබා ගන්න සමහර පෙති වර්ග අදිරුධිර පීඩනයට ලබා ගන්න සමහර පෙති වර්ග අපස්මාරකල දෙන සමහර පෙති වර්ග මෙන්න මේ පෙති නිවැරදි ලෙස මාත්‍රාවන් වෙනස් කරලා අපිට ලබාගත හැකි ඖෂධවලට මාරු කර ගැනීම හෝ ගර්භණී භාවයට පත් විකසමිය මාරු කර ගැනීම අතිශය වැදගත්. ඊගාවට මම තව උදාහරණයක් ගත්තෝ ඔබට කලින් ගර්භණී භාවයේදී දියවැඩියාව වැළඳලා තිබුණු කාන්තාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කියන සති 6කට පස්සේ මේ දියවැඩි තත්ත්වය පරීක්ෂා කරගන්න කියලා. එතෙන්දී මේක සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තිබුණා නම් ඔබ නැවත ගර්භණී භාවයට පත් වෙන කලින් සිනි පරීක්ෂාව සිදු කර ගැනීම ඉතාම සුදුසුයි. අනික් අතට ඔබ දැනට දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවක් නම් ඔබේ දියවැඩියා රෝග තත්ත්වයේ පාලනය ගැන අවබෝධයක් ලබාගෙන ගර්භණී භාවයට පත්වීම අතිශයින්ම වැදගත්. ඒකට හේතුව තමයි සමහර වෙලාවට මේ දියවැඩියාව රෝග තත්ත්වයේ උග්‍රයි නම් බබාලගේ සාමාන්‍ය ආයති වෙන එක. ඔබේ දියවැඩියාව පාලනය ගැන දීර්ඝකාලීන අවබෝධයක් ලබා ගැනීමට සරල පරීක්ෂාවක් තියෙනවා. ඉදිරි පරීක්ෂා උදාහරණයක් විදිහට HbA1c පරීක්ෂා. මේක 6ට වඩා 6.5ට වඩා අඩුයි නම් අපි කියනවා ඔබ ගර්භණී භාවයට සුදුසුයි අවධානම අඩුයි කියලා. මේක 11ට වඩා වැඩි නම් අපි කියනවා ගර්භණී භාවයට පත් වෙන්න එපා. සීනි පාලනයකට යටත් කරලා නිවැරදි තාමුකට පැමිණුණාට පස්සේ ගර්භණී භාවයට පත් වෙන්න කියලා. ඔබ මෙහෙම රෝග තත්ත්ව තියෙන කෙනෙක් නම් ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරාවි සමහර පරීක්ෂණ ඔබේ අවයව පද්ධතිවල ක්‍රියාකාරීත්වය දැනගැනීම සඳහා. උදාහරණයක් විදිහට ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරාවි ඔබේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය, ඔබේ අක්මාවේ ක්‍රියාකාරීත්වය, එහෙම නැත්නම් ඔබේ හෘදයේ වස්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ පරීක්ෂණ, සිජි පරීක්ෂණයක් එහෙම නැත්නම් සරල ECG පරීක්ෂණකින් බොහෝ තොරතුරු ලබාගෙන නිවැරදි ආකාරයකට ගර්භණී භාවයට යොමු වෙන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් හෘදයේ වස්තුවේ සමහර උග්‍ර රෝග සම්බන්ධ වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා නැමැත වතාවක් ප්‍රෙග්නන්ට් වෙන්න එහෙම නැත්නම් ගර්භණී භාවයට පත් වෙන්න එපා කියලා. මේ නියමගේ වෙලාවදී ගර්භණී භාවයට පත් නොවී සිටීමත් නිවැරදි ලෙස අවධානම් තක්සේරු කිරීමත් අතිශයින් වැදගත් කාරණාවක්. මීට අමතරව අපි නිතර දකින තව කාරණාවක් තමයි තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතාවය. එහෙනම් තයිරොයිඩ් හෝමෝන් මට්ටමේ අසාමාන්‍යතාවය. මේ පරීක්ෂාව අපි නිතරම කරන්නේ නැති වුණාට ඔබේ වෛද්‍යවරයා සැක කරනවා නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙනම් නැත්නම් හෝමෝන් සම්බන්ධ රෝග ලක්ෂණ තියෙනවා නම් අවමේ TSH පරීක්ෂණ කරගන්න එක ඉතාම සුදුසුයි. ඒකට හේතුව තමයි පළවෙනි සති 12 ඇතුළත බබා යට තයිරොක්සින් ප්‍රමාණයක් හදාගන්නේ නැහැ. ඔබ නිපදවන තයිරොක්සින් මත තමයි බබා යැපෙන්නේ. ඉතින් මේ තත්ත්වයෙන් මුලින් හඳුනාගෙන අවශ්‍ය නම් තයිරොක්සින් හෝමෝන් ලබා දීම අතිශයින් වැදගත් ක්‍රියාවලිය. තවත් සුලභ දෙයක් තමයි ඔබේ හිමෝග්ලොබින් ප්‍රමාණය. එහෙම නැත්නම් රක්ත හීනතාවය අපි සුලභ දකින තත්ත්වයක්. මෙන්න මේ සම්බන්ධ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයා අවමේ හිමෝග්ලොබින් පරීක්ෂණයක් සිදු කරගන්න නිර්දේශ කරාවි. මේ ගැන කතා කරනකොට තවත් කාණ්ඩයක් තමයි සංජානනීය රෝග. එහෙම නැත්නම් අපි කියනවා හෙරිඩිටරි ඩිසීසස් කියලා. ඒක තලසීමිය රෝග තත්ත්ව වෙන්න පුළුවන්, DG6PD deficiency වෙන්න පුළුවන්, සිකල් සෙල් ඩිසීස් වෙන්න පුළුවන්, උන් වගේ රෝගයන් නිතර කතා වෙනවා. මෙතනින් ලංකාවේ සුලභ තත්ත්වයක් තමයි සමහර ප්‍රදේශවල තලසීමිය රෝග තත්ත්වය. ඔබ රෝහල වාහකයෙක් නම්, ඔබේ සහකරු රෝග වාහකයෙක් නම්, ඔබේ ඉපදින දරුවාට
තැලසීමයා රෝග තත්ත්වයේ ඇතිවෙච්ච බබෙක් බවට පත්වීම 25%ක අවදානමක් තියෙනවා. මේ තත්ත්වය ඇති වුණොත් එහෙම මේ දරුව රැක බලා ගැනීම ඔබට ඉතාමත්ම අපහසු කාර්යයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්ව ගැන කලින් පරීක්ෂා කරගෙන වැරදි තීරණ ගැනීම අතිශය වැදගත්.